අයිබෝවන්දුවේ පුතේ අද අපේ පාඩම තමයි චිත්‍රකතා චිත්‍රකතා යනු පින්තුර බහුලෝභාවිත කරමින් ඉදිරිපත් කරන කතන්දර වර්ගයකි අපේ පාඩමේ අරමුණු තමයි චිත්‍රකතාාවල ස්වභාවය හඳුනා ගැනීම කැමැත්තෙන් රසවිඳමින් කියවීම චිත්‍රවලින් කියවෙන සිද්ධි පිළිබඳව අවබෝධ කර ගැනීම චිත්‍රකතා කියවා නිර්මාණශීලි දෙබස් ලිවීම විශෂ නිදේශයට අදාළව ගුරු මාර්ගොපදේශ සග්‍රහය ඇතුළත්වන ලස්සන චිත්‍රකතාවක් තමයි මෙම චිත්‍රවලින් පෙන්වා දෙන්නේ මෙම චිත්‍රකතාව තුළින් සතුන් පස්දනි කතර ඇතිවූ සංවාදයක් පෙන්වා දෙනවා දැන් අප එය කියවා රසවිදිිමු. හා පැංචක් අද නිවාඩු දවසක්නේ අපිට ගොඩක් විනෝද වෙන්න පුළුවන් එහෙම නේදයාලුවනේ අලි පැංචක් ඔ ඔහ! ඒක ඇත්ත ඒත් අපි අද මොකද කරන්නේ ගෙබි පැංචා අද ගඟ හරිම ලස්සනයි මට නම් නාන්නමයි හිත්තෙන්නේ අපි හොඳට නාමු කුකුල් පැටිය ඒත් අපි කොහුමද නාන්නේ අපිට පීනන්න බැහැන ගෙඹියයාලුවේ අලි පැංචා ඒකටකමක් නැහැ ඔයාලා ගඟට බහින් එපා අපි දන්නව කරන්න ඕනදේ ආ වතුර ඔයාලා එහෙනම් නාන්න මි පැච අලිපැන්චෝ ගෙබි පැංචෝ ඔය දෙන්න නිසා අපි හොඳට නෑවා බොහෝම ස්තුූතියි අලි පැංච ඒකට නයාලුකම කියන්නේ අපි එක්කිිනකා වෙනුවෙන් යමක් කළ යුතුයිනේ දුව පුතේ මෙම කතාව තුළින් කල්්‍යයාන මිත්‍රත්වය සහ එකට උදව්කර ගැනීම යන ආදර්ශය අපට ගන්න පුළුවන්. හතරවන ශ්‍රේණයේ කියවීම පොතේ ඇතුළත්වන මෙම චිත්‍රකතාව දැන් අපි රසවිදිමු. අම්මා පුතේ මේ කෑම භාජනය බල්ලට ගිහින් දෙන්න පුතාක් කෝ දෙන්න අම්මේ අම්මා දැන් රෑවුණා ඕක වහලගිහින් නිදාගන්න. පුතා හාම මාත්‍යයා? මාත්‍යයා මට බඩගෙන රූපවාහිනේ නැරඹීමට ඇබැහෙවීම නිසා මෙම දරුවාට තම මව කිව් දෙේ අමතක වෙනවා ඒ වගේම ඕනෑම දෙයකට පමණට වඩා ඇබැහෙවීම තුළින් අපගේ වැඩා අත පසු වෙනවා වැඩිීහිටියන්ට ඇහුන් කන්දීම සතුන්ට සැලකීම වැනි ආදර්ශ මෙම කතාවෙන් අපට පෙන්වාදිය හැකි ිත්‍රකතා යන මාතෘකාවට අදාළව නිර්මාණය වූ ඉතා රසවත් චිත්‍රකතා දෙකක් අපි දැන් රසවින්දා දැන් අපට අවස්ථාව වෙළමී ඇත්තේ පාඩමින් අසාඇති ප්‍රශ්නවලට පිළිතුරු සැපෙනීමයි පැවරුම රූපය බලා ගැලපෙන කතාවක් නිර්මාණය කරන්න දුවේ පුතේ තවත් ලස්සන චිත්‍ර කිහිපයක්ම උබට ලබාදී තිබෙනවා ඇති චිත්‍රවලට ගැලපෙන ලෙස කතාවක් නිර්මාණය කරන්න. එහෙනන් දුවේ පුතේ, තවත් පාඩමකින් නැවත හමුවෙන තුරු ඔබ සියලු දෙනාටම අයිබෝන්,